සම්මා සම්බුදු සරණයි සැදහැතේ ඔබ සැමට සැදහැවතුනේ ජීවිතය යථවබෝධය ලංඟා කරගන්නට ඔබට මග කියා දෙනු පිණිස අ බෞද්ධ නාලිකාව සෑම සති අන්තයකම සන්ධයවරුවේ ඔබ වෙත සං්‍යවේතනය කරන සදහමුතුවල සද්ධර්ම දේශනා මාලාවේ අදරනේමිත සද්ධර්මාණු ශාසනාව මෙලෙසේ නාරම්භ කරන්නට අයි මෙ මොහොතඒ අප සූදා නම්වන්නේ නුවේ තුම්ම දශාව සිදුකරනු පිණිස සුපපුරුදුලෙසින් අප සැමදිනාවත මෙත්්සිතින් ධර්ම සභාවට වැඩමවාවදාලා අවසරයි පූජපාද කෝරලයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින්දරැන් වහන්සේ. අපි සේලු දෙනා ගෞරවනී ස්වාමිදරැන් වහන්සේ නමස්කාර පූරගව පිළිගනිමු සාධෝසාධෝසාදෝ මෙම තුම්මූ සද්ධර්ම දේශනාවෙනුවෙන් තම සෙදෙහැති දායකත්තයෙක් අසු කරනවා මුදල් අමත්‍යංශයේ කොම්ප්‍රෝල ජෙන්රාල් කාර්යාලයේ නිලධාරීෙන් සහ ඔවුන්ගේ ඥාති හිතමිත්‍රාදින් පිසින්. සමන්තාචක්කවාලේසු අත්‍රාගච්චන්තුදේවතා සද්ධම්මන් මොනිරාජස්ස සුනන්තු සග්ග මොක්ක දන් ධම්මස් සවෙනෙ කාලු අයං බදන්තා ධම්මස් සවෙනෙ කාලු අයං බදන්තා දම්මස් සවනෙ කාලු අයන් බදන්තා නමෝතස්සෙ භගවෙතු අරහතු සබ්බ දම්මිසු අපපටිහතඥානචාරස්සෙ දස බලධරස්සෙ චතු වීසාරජ්්‍ය විසාරෙදස්සෙ. සබ්බ සත්තුත්තමස්ස දම්මිසරස්ස ධම්මරාජස්සෙ දම්ම සාමිස්ස තතාගතස්ස සබ්බ්්‍යුණු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගවෙතු අරහතු සබ්බ දම්මිසු අප පටිහතඥානචාරස්සෙ දස බලධරස්ස චතුවේසාරජ්්‍ය විසාරයදස්සෙ සබ්බ සත්තුත්තමස්ස ධම්මිසෙරස්ස ධම්මරාජස්සෙ දම්මසාමිස්ස තතාාගතස්ස ස්බ්nnyුුණු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවෙතු අරහතු සබබ දම්මිසු අප ටිහතඥා නෙචාරස්ස දස බලදරස්ස චතුවේසාරජජ විසාරදස්ස සබ්බ සතු මස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස දම්මසාමිස තතාගතස් සබ්බ්ඥුණු සම්මාසම්බුද්ධස්ස සද්ධර්මශ්‍රාවක සැදහවත් කාරුණනිික පින්නතුනිී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානං වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මයට අයත් වෙන උතුම් වූ රතන සූත්‍ර දේශනාව ඇසරු කරගෙන සිදුකරුන් ලබන මේ ධර්මදේශනා මාලාවි තවත් එක ධර්මදේශනාවක් ශ්‍රවනය කිරීම සඳහා. මේ උතුම් ධර්මදේශන අද දවස්ස්‍ය ලෝකයට දානය කරන්න දායකත්වය දරුණු ලබන්නෙත් මේ පින්මත් පිරිස විසින්මයි. ඒ රතන සූත්‍රදේශනාව ඇසුරු කරගෙන සිදුකරන විසි හත්තෙනි ධර්ම දේශනාව සඳහා. එන් ලබාගන්න උතුම් කුසල සම්භහර ධර්මයන් ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිතවම සංසාරයෙන් එතරවීම සඳහා හේතු වාසනාවේවා කියල ප්‍රාර්ථනා කරනවා. පිනතින මේ උතුම් වූ රතන සූත්‍ර දේශනාවේ තුවෙනි ගාථ රතනේ යංකිංචි විත්තන්ඉදවා හුරංවා සග්ගේ සුවායන් රතනං පනීතන් නනෝ සමං අත්්‍යතතා ගතේන ඉදම්පි බුද්ධේ රතනම් පනීතන් ඒතේන සච්චේන සුවත්තිහුතු මේ ගාථ රතනේ බුද්ධ රතනය එදම්පි බුද්ධේ රතනම් පනීතන් බුද්ධ රථනය කොයි වගේද කියන කාරණාව තමයි මේ දේශනා කීපයක් තුළ අපි සාකච්ඡා කරන්නේ බුදුරජාණන් වහන්සේ හඳුනාගණ්ඩ අවශ්‍ය කරුණුකාරණ රාශිය සාකච්ඡා කළා. තාමත් මේ විසිහත්නයේ දේශනාවෙන් සාකච්ඡා කරන්නේ ඒ කාරණාව මයි භාගිතුන් වහන්සේගේ රථන භාවේ. කොහොමද භාගිතුන් වහසේ රතනයක් බවට පත්වෙෙන්නේ. ඒ විස්තර කරනකොට සඳහන් කළා අපි විශේෂෙන් සක්විති රජ්ජිරුවන්ගේ චක්‍රරතනයඒවගේම දස්සනානුත්තරී යයි සවනානුත්තරී පරිචරියානුත්තරී මේවාගේ කාරණ අනුත්තරීය සූත්‍රී අශ්‍රීින් තවත් කීපයක් සාකච්ඡා කළා රති යනට්ටේන රතන තතාගතෝව රතනං කින් කරිස්සන්තිින් කරිස්සති ඒකං්චක්ක රතන රති යනනට්ටේන රතනං කියල කියන්නේ ඇල්ම ඇතිකරවන අර්ථයෙන් රතනයක් වෙනවා තතාගතෝ රතනංකින් කරිස්සැති එතකොට මේ ඇල්ම ඇතිිකරවන අර්ථයෙන් රතනයක් වෙනව කියල මෙතන සඳහන් කරන්නේ සක්විති රජ්ජිරුවන්ගේ චක්‍රරතනේ එතුර මෙතන අහනවා භාගිතුන් වහන්සේගේ රතන භාවේ ළඟව චක්‍රරතනය කුමක් කරන්නද කියලා. ගැන බුද්ධරථනය ළඟ චක්‍රරතනය වටින්නෙ නැතිදේ ඇල් ඇතිකරවන රතන අතරින් තතාගතයන් වහන්සේම රතනයක් පින්නතිනි ඒ රතන භාාවීට රජුගේ චක්ක්‍රරතනය කුමක් කරන්ද්‍රද කියලා යහන්. කියල විස්තර කරනවා. ඊළඟට සඳහන් කරනවා දිව්‍යමය වූ චක්‍රරතනය ඇති කරන්න වූ සියලුම ඇල්මවල් භාගිතුන් වහන්සේ ඇතිකරවන ඇල්මවල් අතරින් සොලොස් කලාවෙන් එක කලාවක්වත් වටින්නේ කියලා. දිව්‍යමය වූ චකරාතනය ඇතිකරවන යම් ඇල්මක් තියෙනවනි පුද්ගලයන්ටේ ඒ ඇල්ම තතාගතයන් වහන්සේ නැමති රථනේ ඇල්මිං සොලොස් කලාවෙන් එක කලාක්කත් වටින්නේ භාගිතුන් වහන්සේ ඇතිකරවන ඇල්මවල් වලින් සොලොස් කලාවෙන් එක කලාවක් වත් චක්කරතනින් ඇතිරේ ඇල්මිින් ඇතිවෙන්නේ නෑ කියලා ඇතගේ ඇල්ම වටින්නේ නෑ කියලා මොනවාද එතකොට භාගිතුන් වහසේ ඇති කරවුණන ඇල්මවල් කියල සඳහන් කරනවා මෙතන උත්තරීතර වූ ප්‍රනීතතර වූ ඉතා උසස්සූ භාගිතුන් වහන්සේ කරන අවවාදේ අනුව හික්මෙන කෝටිගනන් ප්‍රකෝටි ගනන් අසංක ගනන් දෙවිමිනිසුන්ට ප්‍රතමත් ්‍යානය නම්මු ඇල්ම උපදිනවා. භාගිතුන් වහසේ අවවාදයට කීකරු වෙනවනම් යම් කෙනෙක්. ඒ කීකරු වෙච්චායට ප්‍රථමත් ධ්‍යානයේ උපදවාගණ්ඩ ඇල්ම ඇතිවෙනවා. ප්‍රථමත් ්‍යානය කිය එක මොනතරන් සුවයි කියරද සඳහන් කරන්නේ. එකක තැනක බාගිතන් වහස පැහැදිලි කලාමා ගන්ධදී සූත්‍ර. මාගන්දී බ්‍රහ්ණය භාගතන් වහසර බැන්නනි දොස්කී වහරියට ඇයි දොස් කියන්නේ පංච ඉන්ද්‍රියන් පාලනය කරන්න කිව්ව කියලා මාගන්දී කියනවා මිනිස්සුන්ට ඇහැතියෙන්නේ කැමති කැමති දේවල් බලන්ට ගීවිතේ දැක්කට වඩා ලස්සන දේවල් හොය හොයා ගිහිල්ල බලන්ට එකතම ඇස්තියෙන්නේ කනතියෙන්නේ කැමති දේවල් අහන්ඩ මෙතෙක් අහපු නැති මිහෙරි ශබ්ද හොය හොයාගිහි අහන්ඩයි කනතියන්නේ ඔයවාගේ ඉන්ද්‍රියම් පස් දෙනා කරනම කියන අමාගන්දි නමුත් භාගිතුන් වහසේ හාත්පස මෙහිට විරුද්ධයින්නේ භාගිතුන් වහස දේශනා කරන්නේ හැපාලනය කරන්න කනපාලනය කරන්න දිවපාලනය කර භාගිතුන් වහසේ අහනවා බ්‍රහ්මණය ත්‍රූප හොයල්ලා රප බල රූප රසවිඳල දැක්කට වඩා ලස්සන රූප හොය හොයා ගිහිල්ල බලලා අන්තිමටේගේ ආදීනවේ ගැන මොනවද ඕගොලන්ගේ සූත්‍රවල කියලතින් මගන්දී කතා කරන්න එතනී හයට. එටවට මේ පංචකාමයෙන් උන්වහන්සේ ගිහිගෙදර ඉන්න කාලෙ කොයි තරං සතුට උනාද. කිය කාර්ණාව මාගන්දය බ්‍රහමණයට කියල දෙනවා. මොන තරම් පංචකාමයක් තිබනද කියලා. අන්න ඒවාගේ තැන්ගොල තමයි පැහැදලි කරන්නේ සිද්ධහාර්ථ කුමාරයා ග්‍රීෂ්ම කාලෙට හිටපු මාලිගාාව ජීවත්තච්ච ජනගහනය අති විශාල ක්‍රම් එක්ලක්ස අනූ හයදාහක් එකගයක් ඇතුළි. අපිට තේරෙනවත් නෑ එක්ලක් අනූ හයදාහක්. අතීතයේ අදට වඩා කොච්චර දියුණුල් සඳහන් කරන අබ්‍රහ්මණය ඒ ලක්ස අනු හය දාහම කාන්තාව. සුද්දෝධන මහරජ්ජිරුවෝ මේ සැප වෙන පිරිමියෙක් දකිින්ඩවත් එපා කියලා දොරවල්ගාව මුරට තියල හිටියත් කාන්තාව. එක ඉන්න එකම පිරිමිය සිද්ධහරතකුමාරය විතරයි. එහෙම සැපත් මට තිබුණ කියලා කියනවා. ඊට අමතරුවෝ විඳපු සැපවල සීමාවක්නේ. නමුත් බ්‍රාහමණලය අවරුදු විසි නමයක් එනකට මට තේරු නාමව එකක් කොත් සැපනෙමේ කියලා. දවස් හතකින් හම්බෙන්ඩිතිබිච සක්විති සැපයත් අත්හැරල ගිහිල්ලා විවේකගත වුණ මට ප්‍රථමත් ධ්‍යානසුවය හම්බනා. විවේකයෙන් උපන් ප්‍රථමත් ධ්‍යාන සුවයේ දිව්‍යලෝක සුවයට වඩවසස් කියල කියන්නේ. ප්‍රථමත් ්‍යානසුවය දිව්‍යලෝක සුවයට වඩා උසස්නං දෙවැනි තුන්ගනි හතරවෙනි ද්‍යානවල සුවය කොහොමද කියනකාරනවා අපිට කොහොඳ තේරන්න වන්නතුළි ඉති එතොර මෙතන සඳහන් කරනවා යම් කෙනෙක් භාගිතුන් වහන්සේගේ අවවාධයටන්ම හික්මුණනං අංගේ හික්මනායට ප්‍රථමත් ධ්‍යාන සුවය නම් වූ සුවය උපදිනවා භාගිතුන් වහස කීකරවිච්චායට පමණයි. එළකට සඳහන් කරනවා ආකාසානංචායතනය නම්මු ඇල්ම උපදිනවා. විඥ්ඥාණංජායතනයේ ආකංචං්ඥායතනය නේවස්ඥා නා සං්ඥායතනය නම්මුූ ඇල්ම උපදිනවා. භාගිතුන් වහසේට කීකරුණ ශ්‍රාවකයට. සෝතාපත්ති මාර්ගයේ සහඵලය සකදාගාමී මාර්ගයේ සහ පලේ, අනාගාමී මාර්ගය සහ පලේ අරිහත් මාර්ගය සහඵලේ උපදිනවා. ඒ මාර්ගඵල ලබන්ඩ ඇල්ම උපදිනවා. කැමැත්ත ඇතිවෙනවා. උනන්දුව ඇතිවෙනවා ඒ මාර්ගඵල කරා ගමන් කරන්න. භාගිතුන් වහසේ කීකර වෙච්ච කෙනට. අකීකරු කෙනට පන්සිල්වත් රකට කැමැත්තක් ඇතිවෙන්නේ ඇතිවෙන්නේ නෑ. එතකොට අපි භාගිතුන් වහන්සේට තර දුරින්ද ඉන්න කියන කාරණාව අපිම විවේකීව කල්පනා කරන්න ුවන්නේ. බුද්ධාන්තරයේ ලැබිල තියෙන වෙලාවෙත් භාගිතුන් වහසේෙන් ඇත් තිච්චාපී අබුද්ධෝත් පාද කාලෙක කිසිම සරණක් නැති පිරිසත්න. එනම් බුද්ධාන්තරේ ලැබිච්ච වෙලාවේ මේ සරණෙන් ගිලි හින්ඩ හොඳනෑ. මේ සරණෙන් අත්හැරෙන්ට හොඳනෑ. නිරන්තරයෙන් භාගිතුන් වහන්සේගේ සෙවන යටම ඉන්ඩ හැම වෙලා එම ඇල්ම ඇතිකර ගැන්ඩුවනේ ඊනගට සඳහන් කළා සක්විති රජතුමා මුළු ලෝකෙම තමන්ග කියලා සලකුණු කරල චක්‍ර රතනය නැගලා අහසට යනවා ඒ අහසට යනකොට යොදුන් තුනක් විතර චක්්‍රරතනය අහසට යනවා ඉච්චෙර උඩට ගිහිල්ලා තමන් දිනාපු ලෝකෙ දිහා බලනකොට. හරයට නිකං සක්විති රජ්ජිරුවන්ට තමන්ගේ රාජ්‍ය පේනව කියල සඳහන් කරනවා සුදු නෙලුම් මලක්වාගේ. තමන්ගේ රාජ්‍ය සුදුම සුදු නෙළුමක් වගේ පේනකොට රජිරුවන්ට රාජ්‍ය පිළිබඳව උපදින්නේෙ පුදුම ඇල්මක්. එත් තරං පිරිසිුදු ලස්සන තමන්ගේ රාජි සුදු නෙළුමක් වගේ. අන් එතකොට චක්‍රරතනය රජ්ජිරුවන්ට ඇති කලා ඇල්ම. ඇැ ඒ ඇල්ම විමුක්තිය සඳහා හීතුවය නැල්මක්ද එතනතියන්නේ බැඳීමක්. එක ඇල්මක් වුණාට එක බැඳීමක්. ඉළඟට සඳහන් කළා භාග්‍යතුන් වහන්සේ රතියක් උපදෝනවනං සියලු ධ්‍යාන මට්ටන් සියලු මාර්ගසිත් සියලු මාර්ග පල මේ පිළිබඳව ඇල්මඇතිකරවනවා. චක්‍රරතනයේ ඇල්ම ඇතිකරවන්නේ රජතුමාට විතරයි. භාගිතුන් වහන්සේ ඇල්ම ඇතිකරවන්නේ මේ ලෝකයේ බුදුන් සරණගේ පින් ඇති සියලුම දෙනටයි. එත භාගිතුන් වහසිර පුළුවහන් අසංක්‍ය අප්‍රමාණ ගණන් ප්‍රමාණේකට සංසාරෙන් එතරවන්ඩ මාර්ගඵල ලබන්්ඩ ධයාන අභිග්ඥාවන්ට ඇල්ම උපදවන්ඩ නමු චකරතනය සමත් එෙන්නේ එක් මේ ඒක සක්විති රජ්ජිරුවන්ට තමන්ගේ රාජි පිළිබඳව ඇල්ම උපදවන්ඩ. ආං ඒ අර්ථයෙන් කල්පන කරලා බලහම. චක්‍ර රතනයට වඩා බුද්ධරථනය කොයිතරං කොයිතරං උසස්ධ කියන කාරණාව පැහැදිලි කරනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ අසංකේ ගනන් දෙවිමිනිසුන්ට ඇල්ම ලබා දෙනවා. අං ඒ ඇල් මේ කිසිම ප්‍රමාණයක් නක් නෑ. මෙච්චර ප්‍රමාණයකටයි මේ ඇල්ම සීමා වෙන්නේ කියලා ප්‍රමාණයක් නක් නෑ. ඒ ඇල්ම ලබා දෙන පුද්ගලයන්ගේ ප්‍රමාණයකුත් නෑ. ඇල් මේ ප්‍රමාණයකුත් නෑ. එකක ලබාදන දගලයන්ගගේ මෙච්චර ප්‍රමාණයකට විතරයි බුද්ධසාාසනයෙන් නිවන අයිතිවෙන්නේි කෙළ ප්‍රමාණයක් නෑ වීර්ය වඩන උනන්දුවතියන ශ්‍රද්ධාවතියනයි කොපමනද ඒ සියලු දෙනාම මේ ශාසනයෙන් මනව පලනෙල්ලොන්. භාගිතු නොහසේ අවවාදයට අනුව කටයතු කරන පුුණ්‍යවන්තයන්ට ඇතිවෙන ඇල් මේ ප්‍රමාණයකුත් නෑ ඒනිසා ඇල්ම ඇතිකරවන අර්ථයෙන් රතනයක් කියලකී වහම භාග්‍යවතුන් වහන්සේම ශ්‍රේෂ්ටයි. අංක නිසා තමයි ඉධම්පි බුද්ධේ රතනම් පනීතන් මෙන්න මේ නිසත් බුද්ධ රථනයම ප්‍රනීතතර වූ රතනයක්. ඊළඟට සඳහන් කරන අප පින්නතුනේ මේ ර රතන කියන කාරණාව නැවත ආකාර දෙකකට බෙදෙනවා. මොවදර බෙදෙන ආකාර දෙක සවි්ඥානක රතනය සහ අවිඥ්ඥානක රතනය. මේ රතන දෙකෙන් මොකදද වටින්නේ. සවිඥ්ඥානක රතනයයි අවිඤ්ඥානක රතනයයි අතරින් මොකක්ද්ද වටින්නේ කියල සඳහන් කරනවා තුොට මොනවර්ද මේ සවිඤ්ඥානක අවිඤ්ඥානක කියල කියන්නේ. ඊට කලින් අි වටින්න්නේ මොකද කියෙල දැනගණ්ඩ කලින් ඒක පැහැදිලි කර ගණ්ඩුවනෑ මෙත ශේෂයෙන් සඳහන් කරනවා අවිඤ්ඥානක රතනය හා සවිඤ්ඥානක රතනය කියල කියන්නේ ඒ අතන අවිඤ්ඥානක රතනය නම් චක්ක රතනය මනිරතනය ඒවාගේ දේවල්. ඉන්ද්‍රිය සම්බන්ධයක් නෑ සක්විති රජිරුවන්ගේ රතන හතක් තියෙනවාන. ඒ රතනවලින් අවිඤ්ඥානක රතන කියල කියනවා ඉන්ද්‍රිය සම්බන්ධයක් නැති රතනවලට. එන ඉන්ද්‍රිය සම්බන්ධයක් ප්‍රාණවත් බවක් නැතිරතන චකරාතනය සහ මනිරතනේ ඒ තමයි අවි්ඥාන කරතන. එතවට මෙතන සවිඥ්ඥාන කරතන කල සඳහන්කරනය මොනවර්ද කියෙ ඉල්ළට සඳහන් කරනවා විශේෂෙන් අස්සරතනය හත්තිරතනයේ පරිනායක රතන ගහපති රතනය මෙවා ඔක්කොම ඉන්ද්‍රිය සම්බන්ධයක් තියෙනවා ඒනිසා අවිඥ්ඥානක රතනයට වඩා සවිඤ්ඥානක රතනය ගොඩක් වටිනවා අවිඥ්ඥානක රතනයේ චකරතනය මනිරතන ඊට අමතර මේ චක්ක රතනයට අයිති මුතු මැනිික් මේවාගේ දේවල් සියල්ල මයිති මේකටවත් ප්‍රාණයෙක් නෑ. ඊළකට මේ රතනත් ආපහු බෙදනවා. පණ නැතිරතනවලට වඩා ප්‍රාණයේ ඇතිරතන වටිනවා. එනිසා චක්කරතනයටයි මනිරතනයටයි වඩා හත්තිරතනයේ අස්සරතනයේ ස්තිරතනය ගහපතිරත පරිනායක රතනයකෙන් රතන පහ වටිනවා. එදෝට ඒ රතන අතරත් නැවත බෙදෙනවා. ්ා රතන හැටියට හඳුන්වන රංග්‍රදී මුතුමැනිික්කාදී රතනයන් සවිඥ්ඥානක රතනය වන හත්ති අශ්ුව ඉත්තියාදී රතනයන්ගේ අලංකාරයේ සඳහායොදාගනතියෙනවා. එක කියන්නේ දැම රංග්‍රදී මුතුමැණික් කියන දේවල්. ඇයි මේ සවිඤ්ඥානක රතනයට වඩා පහළ වෙන්නේ මුතුමැණි යොදාගන්නේ සවිං්ඥානක රථනයන්ගේ සැරසීමව දෙසායි රත්තරං යොදාගන්න අපට සැර මුතුමැනි යොදාගන්න අපිට සැරසෙන්දයි එහින්දා ඒ රංග්‍රදී මුතුමැණි කියන දේවල් ප්‍රාණයක් නැතිවල තරීට නිකන් අපිට සේවය කරනයි. ඒනි සාමයේ පණඇති රතනයට වඩා පනැන්ති රතනය මිලෙන් කොච්චර ඉහළගියත් අපිට වඩා පහලයි. නම් තරංග්‍රීදී මුතු මැනික්කෝොට වඩා මිලකොළොත් මිනිස්සු මිලෙෙන් වැඩි. එතකොට පන ඇති රතනයන්ගේ සැරසීම උදෙසා යොදාගන්න නිසා ඒවා සවිඤ්ඥානක රථනයට වඩා පහලින් තියෙනවා කියල සඳහන් කරනවා. ඊළඟට පැහැදිලි කරනවා මෙ සවිඤ්ඥානක රතනයත් නැවත දෙයාකාරයි. සවිඥාකකිවේ ඉදි්‍රී සම්බන්ධයක් තියෙන දේවල්ලුන්නේ ඒවත් ආෙත් දෙකට බෙදෙනවා හත්ති අශ්වආදී තිරිසන් ගත රතනයන්ට වඩා ඉත්තිරතනය ගහපති රතනය පරිනායක රතනය කියන මනුෂ්‍ය රතන තුන වටිනවා හස්ති රතනය කියන ඇතියානාව අශ්වරතනය කියල ගන අශ්වයානාව කොයි තරන් ප්‍රබල වනත් මේ දෙන්නම තිරිස ආංන්ග තිරිසංරතනවලට වඩා ඉත්තිරතනයේ ගහපතිරතනය පරිනායික රතනය කියන මනුෂ්‍ය රතනය මේ රතන තුන වටිනවා ඊළඟට පිින්න්නතින හැබැයි න මේ රතන තුනත් ආපහු බෙදෙනවා. ඒරතත් ආපහු බෙදහම ඉත්තිරතනයට වඩා පරිනායක රතනයයි ගහපති රතනයයි වටිනවා එයි ඒ කියන කාරණාවෙන් පැහැදිලි කරනවා මනුෂ්‍ය රතනයක් දෙයක්කාරයි. ස්ත්‍රී රතනය හා පුරුෂරතනය වශයෙන් මේ අතරනුත් පුරුෂ රතනය මග්‍රයි. වෙල ගහපති රතනයයි පරිනායක රතනයයි කියල කියන්නේ දෙන්නම පුරුෂය. ස්ත්‍රී රතනය විතරයි කාන්තාවක් වෙන්නේ. එට ඒ අතරින් ඒ ස්ත්‍රී රතනයට වඩා මේ ගහපති රතනයයි පරිණයග රතනයයි උතුම් කියල සඳහන් කරනවා ඒකට හේතුව පැහැදිලි කරනවා යම් ඉස්ත්‍රී රතනයක් ඉන්නව නම් ඒ ඉස්ත්‍රී රතනය පහළ වෙන්නේ පුරුෂ රතනයට සේවය කිරීම සඳහායි සක්විත රජිරුවන්ගේ ස්ත්‍රී රතනය ගැන මේ කියන්නේ තොඩ ඇයි සක්විත රජ්ජිරුවන්ගේ බිරිද රතනයක් වෙන්නේ එක මුලින් අපි සාකච්චා කළා ඉතා උසත් නෑ හුඟක් මිටිත් නෑ ගොඩක් මහතත් නෑ හුඟක් කෙසඟත් නෑ ඉතා කලුත් නෑ ඕනෑවට වඩා පාටත් නෑ හැබයි සීතල කාලෙට ඇගේ ඇඟ ගොඩාක් උනුසුම් උණුසුම කාලෙට ඇ ගොඩාක් සීතලයි රජුගේ හිතට අනුව තමයි ක්‍රියත්ම කළ රජු වොනවද හිතන්නේ ඒස්ත්‍රේ රතනය වැඩ කරන්නේ එහෙමයි. එවන් කාන්තාවන් ලෝකෙ වෙන කාටවත් පහළවෙන්න ඇහෙම. ඒනිසයි රතනයක් බෞදට පත්තෙන්නේ. රවලස්සන එහම සඳහකරට විශේෂකාරණා රශයක් තවතියනවා. නමුත් ඒ කෙසේ වෙතත්. ස්ත්‍රී රතනය පහළවෙන්නේ පුරුෂ රතනය කටයුතු කරදීම සඳහනන් පුරුෂ රතනයට සේවය කිරීම සඳහාන් නිසා. ස්ත්‍රීරතනයට වඩා පුරුෂරතනය උසස් කියල දැක්වමින් පරිනායක රතනයයි ගහපතිරතනයයි පෙන්නල තියෙනවා. ඊළඟට පින්නතින තවත් මේ කාරණාව ඉස්්සර හැටබෙදෙනවා. ඒ තමයි පුරුෂරතනයත් දේ‍යාකාරයි අගාරික හා අනගාරික වශයෙන්. ගිහිගෙදර වාසයේ කරන නොකරන කිය නර්ථයයි අගාරික සහ අනගාරික කියල කියන්නේ. එදට මේ අර්ථ දෙකෙනුත් විශේෂයෙන් අනගාරික රතනේ මග්‍රයි. අගාරික රතනයට වඩා අනගාරික රතනේ මග්‍රයි. මොකද කියල සඳහන් කරනවා අගාරික රතන අගාරික රතනයන් අතර උසස් වෙන චක් රතනය න චක්‍රවර්තී රජු චක්‍රති රජුව දො ගිහි තර වාසේ කරන රජ. එතකොට අගාරික රතනය අයි සක්විති රජ්ජිර අගාරික රත්තනයට සීලාදී ගුණ සහිතයි. සක්කවිති රජරුව කවදාවත් පව් කරන්නේ නෑ. සක්විති රජ්ජිරුවෝ මරණයට පත් වෙලා කවදාවත් නිරේට යනව කිය කොතනවත් කියලත් නෑ. දෙව්ලෝ බඹලෝවාගේ තැක උපදිනව කෙළ සඳහන් කරන්න. මො පාර්මිතාපුරල්ලා ඉන්න ඉතාම කුසල් මෝරලා තියෙන කෙනෙ මනුස්ස ලෝකයේ භාගිතුන් වහසිර විතරක් දෙවෙෙන වෙන අගගව සම්පත නමුත් භාගිතතුන් වහස තැනක දේශනා කළා අපි පිඳතුන්න මතක ඇති. එක උදාහරණයක පැහැදිිරනවා භාගිතුන් වහස වඩිනකොට පාරහරහා ගමන් කරනවා ගෙරීන් රෑන. ගෙරීන් කැන කොඩයින්නේ අපි කැනෙ කොඩයි කියලා. පාලි හඳුන්ලාතින ගෙරීන් කියලා කොඩයි කියනි කලුකුම්ඹි වගේන තුකුන් ව ගිටියක් හපනවා කොඩෙයි. භාගිතු නහසම මේ කොඩයි රෑන දිහා බලාගෙන හිටිය. බලාගනිල සිනහ පහළ කළා. එතකොට පිටිපස්ස ඉන්න භික්‍ෂූන් වහසල දැක්කා ශීර්ෂ දහතු වටේ සුදුපාට බුද්ධරශ්මියයක් ප්‍රදක්ෂිනා කරනවා සාමාන්‍යයෙන් භාගිතුන් වවාසිකි ශීරයෙන් නික්මෙන හෑම රශ්මි කදම්බයක්ම තුන්ගතාවක් ශරීරදධහතුව ප්‍රදක්ෂණනා කර තමයි පටවෙලාන්. ර අපි වර්මානය හදාපුර ඇස් මාලාවක දකිනවා වගේ රැස්බලලුුවල්ලු පිටවෙලා යන්න. සෑම රශ්මිකදම්බයක්ක්ම තුන් වතාවක් භාගිතුන් වහස ප්‍රදක්ෂනා කරනවා. හරිට නිකන් කොයි වගේද. ශරීර දහතුවයෙන් නික්මුණු මේ රශ්මිය අයි කවදාවත් මේ ශරීරයට ඇතුල්ලෙන්නේ ඇනෙ. එන සදහටම භාගිතුන් වහසගෙන් සමවාරග නයන්ඩ යන්නේ. තේනිසාතුන් වතාවක් ප්‍රදක්‍ෂනා කරලා ගරු කරලා යනවා වගේ. සංගතාවක් ශරීරයේ වටය ප්‍රදක්ෂනා කරනවා එවගේම යම් මොහොතක භාගිතුන් වහන්සේගේ තොල් සංගල විවෘත වුණානං මෙ ධන්තධාතුූන්ගේෙන් නික්මෙල සුදෝ සුදු බුද්ධ රශ්මියයේ ශේර්ෂ දහතුූ වටය ප්‍රදක්ෂණ කරනවා අන්න එතකොට තමයි පිටිපස්ේ ඉන්න භික්ෂූන් වහසල දන්නේ සිනහ පහළ කළා සුදු බුදුරැස් විහිදුනේ ඒ නිසයි කියලා. ඒනිසා අහනවස්වාමීනී සිනහ පහල කළේ මොනවාගේ කාරණාවකටද ාගිතන් වහස ගෙරීෙන් රෑන පෙන්නනවා. මහනින සක්විති නොවිච්චක කොඩැයි එක්වත් මෙතර නෑ කියලා. මේ තරන් සැපතියන සක්විති කෙනෙක් මේ සංසාරි කාලෙක නවත් අද තිරිසංආත්මේ පයට පෑගිලා මැරල යන කූමෙක් සංසාරි හැටිය එකයි. එතවට මම මේක පැහැදිලි කළේ සක්විති රජ්ජරුවෝ සතරාපායට යන්න නෑ කියලා කියහම මේවාගේ උදාහරණ ධරමයෙන් අහන්ඩ ලැබුණහම මේ කරුණු දෙකෙක්ක ගැටෙන්ට පටන්ගන්නවා. එදා දේශනාව දි සක්විති රජ්ජිරූ සතරාපායි යන්න ැහැකිීව අදදේශනාව දිසක්විති රජිරූ සතරාපායි ගිහිල මිකූම්ඹියෙක් වෙලා කියලා කියනවා මොකද කියෙන ගැටනවනතකොට. පිනති කට හරි අපූ රුත්තරයක් තියෙන්නේ. දෙවලොව වේවා බඹලෝ වේවා සක්වි රජරූ ගිහිල උපදිනවා හාට වෙලා කරන්නේ පෙරකරපු පිම්බුක්ති විඳන එකනී. ඔබත් එහෙමයි. මමත් එහෙමයි. අපිත් බඹලොව හිටිය. අපිත් දෙව්ලොව හිටිය. බඹලොව ඉන්ඩ තරන් අපිගාව තිබිච්ච පෙරපින් ඉවරවෙච්ච නිසා අපි බඹලොුවින් චුත වෙලා දිවිය ලෝකටවා. දෙවියලෝක උසස් උසස් දෙදිවිය තලවල අප්‍රමාණ දෙව් සැප විඳ විඳ ඉඳලා උසස් ඉහල දිව්‍ය ලෝක දෙව් සැප විඳන්න තිබිච්චය වත්කම අඩුවවෙච්ච නිසා අපි පල්ල හැපල්ලෑ දිවිය තලවලටාව කොහොමත් පල්ල හැම දිවිය ලෝකයකවත් ඉන්ඳ තරන් දැන් වත්කමක් නෑ ඒහින්ද තමයි මනුස්ස ලෝකට විල්ලතියන්නේ දෙ බලහම ඉහල ඉඳල පහලට නැවිල්ල තියන්නේ එවට මිනිස්සු තේරුම් ගන්න නෑනෙ මේ ඉන්න අපායට යන් අතර මඟ කියලා පින් ඉවරවෙවී පිංිවරවී පල්ල හට පල්ල හැටම යනවා දැ මේ යන්න අපායි දැක්වා ඉති මේ ඉන්න අතර අපායට යන අතරමගඉන්නේ හැබ මෙතෙන්ට මේ මනුස්ස ලෝකෙට ආව කියලා කියන්නේ හරි වටින තැනක් මෙතන දිපුළුුවන් ගමන වෙනස් කරට දිසාාව වෙනස් කරට මනුස්ස ලෝකෙ දිපුළුහන් හැබැයි ඒ තෝ තැන්න මෙතරින් පල්ලෑ කො ඉවත් ම් වෙෙත් නැ. කැමතිනං දිසාාව වෙනස් කරන්න තියනෙ එක තැ අජේවකිච්චන් ආතපපං කෝජඥ්ඥා මරණංසුවේ ඒක දිසාව වෙනස් කරන්න කල් ගණ්ඩෙපා. අද කළේතුදේ අදම කරන්ඩ කවද දන්න හෙට මැරෙයිද කියලා. හඳ මේක මේ පස්සේ කාලේ වෙනස් කරන්න පුළුවන් එකක් නෙමේ. කොච්චර ආවිෂ ගෙනල්ලත් දන්නේ. මෙහෙ ජීවත් එන්න ගෙනාපු ආවිෂය නම්ූ මුදල ඉවරච්චි ගමන් යන්ඩ වෙනවා. ි දන්න තව කොච්චර තියෙනවට කියල මේ වෙනකොට බුක්ති විඳගෙන විදගෙන ය නො මේ බුක්ති විඳින්න ඔක්කෝොම් පෙරරපුපින් ඒ නිසා හැකි තරන් රැස්කර ගණ්ඩුවනෙ කුසල් යන දිහාව වෙනස් කරණ්ඩුවුන යමින් ඉන්න නිරේ පැත්තට දිසාව වෙනස් කල්ලා පාරහ දැ්ඩුවන ති ඒගේම සක් විත රජරුත් බොෝ ඉදල වුලෝ ඉදල චුත විචුතුත වීග හිල්ලතමයි මෙත් තිරිසන් ලෝක දක්ව ගි හිල්තේ අං ඒක නිසා මෙතන සඳහන් කරනවා මේ රථනාතරී සක්විති රතනේ අගාරික රතනයන්ගෙන් හරි උසස් ඊලකට පැහැදිලි කරනවා මේ අගාරික රතනයන්ගෙන් උසස්වෙච්ච. සක්විති රජ්ජිරූ විශේෂයෙන් මොන හේතුව නිසාද භාගිතුන් වහන්සේට වඩා පාලවෙන්නේ. සක්වි රජවරූ භාගිතුන් වහන්සට වඩා පහත්ව වෙන හේතුම් මොනතරන් තියනෙනවද කියන කාරණනවා පි තේරෙන්ෙනවත්නෑ. නමුත් සක්විති රජිරූ සීලා දීගුණවලින් යුක්තයි. අනගාරිික රතනයට පසඟ පිහිටවල අගාරික රතනය වන්දිනවා. ඒක එම්ම අපිට පේනවා අනගාරික රතනය ඉතාම උසස්. උපස්ථාන කරලා ආශ්‍රය කරනවා කියල සඳහන් කරලා තියෙනවා. එහෙම නැත්තං මේ ගිහි රතනයේ පැවිදි රතනයට වැඳල උපස්ථාන කරලා පූජා කරලා දිව්‍යලෝකයේ දිව්‍ය සම්පතුත් මනුස්සලෝකයේ මනුස්ස සම්පතුත් ලබනවා. කිය කාරණ විශේෂයෙන් සඳහන් කරනවා. ඊට අමතරව නිර්වාණ සම්පත්තියත් ලැබනෝ එනම් ගිහි රතනය පැවිදි රතනයට වඩා පහලින් ඉන්නවා. ඊලඟට මේ අනගාරික රතනයක් දේ‍යාකාරයි. අනගාරික රතනය අයි දේ‍යාකාරයකට බෙද නම්මන වගේද ආර්ය සහපෘතජ ජනවසේ. ඊලකට සඳහන් කරනවා ආර්ය නම් වූ නය දෙයක්කාරයි. ඇයිදැ ආරි සහ පෘතජ්ජන කල කීව ආර්යන් වහන්සල කියන්නේ කාටද පෘතජ්ජන කියන්නේ කාටද. ආර්යන් වහන්සේ කල කියන්නේ සෝවාන් මාර්ගඵලයෙන් උඩට ඉන්න උතුමන් වහන්සේලා. ද පෘතජ්ජන කියල කියන්නේ පෘතජ්ජන භාවේ ආර්ය පත් සහ පෘතජ්ජන කියල කාරණත් දෙකක් තියෙනවා. පෘතජ්ජන කියල කියන්නේ අපිට හොඳ කෘතත් ජන සීලවන්ත කියලා අපිකෙන් අපිට හොඳයි අපි කියන්නේ මේ ලෝකයේ මේ හොඳ මිනිස්සු ඉන්නවා කියලා හොඳ මිනිස්සු ගෙල ජාතියක් ඉන්නවා මේ ලෝකේ හැබැයි ඒගොල්ලු හොඳ අපිට විතරයි ආර්යන් වහසට ඒගොල්ලොත් දුස්සීලයි ඇයි අපිට විතරක් හොඳ අපි හොඳයි කියන මිනිස්සු දිවි හිමියෙන් පන්සිිල් රකින්න නෑන. අපි ගේම උදාහරණයක් ඇටියට දිවී හිමියෙන් පාණගහතයෙන් වැලකිලා නෑ. සත්තු මරනවා හැබැයි අපිට පේන්ඩ කාටවත් කරදරයක් වන්න පිළිකුල් ඇතිවෙන විදියටට සත්තු මරන්න නෑ එකනතුවක්කු බඳින්ද දැල්දාන්ඩ දඩේ මේ යන්න බිලී බාණ්ඩ ඒවට යන්නෙ නෑ. හැබැයි ඇගේ මදුරුවෙක් වෙහුත් මරණවා. කකුලෙක්ුම්ඹියක් ඇවුත් පොඩි කරවා. දිවිහිමියෙන් ප්‍රාණඝාතයෙන් වල කිනවා කියලකාරණාවක් නෑ. අනුන්ට කරදරයක් නෑ තමන්ට හානිවෙන සමහරතැන්ගොල ක්‍රියාත්මක වෙනවා. ගෙදර පත්තෑයු හූුණු කැරපුත්තුවාගේ සත්තු වැඩිනං සමහලාට වයන පිහින තැංගොල කූමිවාගේ සත්තු වැඩිනං ඒගොලු විනාස කරන්න නො එකුපක්ක්‍රමියයෝදෙනනවා. පෘතජ්ජන සීලවන්තයි. අපිට ඒගොල්ලු හොඳයි. කරදරයක් නැදූ තමන්ගේ පාඩුවී ජීවත්වනෙන මිනිස්සුකිලපිියෙන් හැබැයි ආයන් වහන්සේලට ඒගොල්ලොත් හරි පිළිකුල් අංඒක නිසා පෘතජ්ජන සීලවන්ත කෘතජනය න ආරයන් වහන්සේලා ඉද ම සඳහන් කළ ආරය පෘතජ්ජනය දිවිහිමියෙන් පන්සෙල්ලකින්ට පොරුන්දු වෙලයින්නේ ඒ කාන්තයෙන් තෙරුවන් සරණ හිල්ල ඉන්න ආරි ප්‍රෘතජයන. ඒැන ආර්ය මාර්ගයට ප්‍රවිශ්ඨ වෙලයිඉන්නේ. සෝවාන්වෙෙන මාර්ගයට ඇවිල්ලයින්නේ. තැනර සතු මර මරා ඉන්න කාටවත් කරදරයක් නැති පුද්ගල සෝවාන් මාර්ගයට ඇවිල්ල නෑන. සෝවාන් වහන්සේ කවර කවුම දාකවත් ප්‍රාණගහත කර නෙ නෑ. ඉගැන සෝවාන් වහන්සේ කවදාවත් පන්සිල් උල්ලඟනය කර නෙනෑ. ඒඉතින් මොන හේතුවකින්වත් වෙන්න නැති වැඩ. සෝවාන් වහන්සේ අතින්. පන්සිල් කැඩෙන්න්නෙම නෑ ඒ සම්බන්ධයෙන් අසිහියක් සෝවාන් වහසට ඇත්තෙම නෑ. එතවට යම් කෙනෙක් සෝවාං වෙන්ඩ බලාපුොරොත්තු වෙනව නං ඇැබේ කාරණාව පැහැදිලි කරන්න විතරයි මං එහෙම කියන්නේ මේ ශාසනයේ කොතනවත් දේශනා කරලා නැහැ අ්ඩුම තර මේ මේ ජීවිතෙන් සෝවාංවත් වඩ කියලා. මේ බුද්ධහග මේ කොතනවත් එහෙම කියන්නේ නැැ. එන කොහොමද කියන්නේ වාර්යෙන් මේ ජීවිතෙන් රහත්ම වඩ උත්සාහ කරන්න කෙළයි කියන්නේ. යම් කෙනෙක් රහත්වීම සඳහා වීරය වඩනකොට අඩු තරමේ සෝවාන්වත් වඩ පුළුවන්. එමන ත සෝවාම්ම වෙනවා ක වීරය වැඩුවත් එ අට සෝවාන් බවවත් නෑ. ඒක හින්දා හැම වෙලා මුත්සාහ කරන්නකි මොකටද රහත් එෙන්ඩ ම ුත් සහ කරන්න කිවී. එතකොට සෝවාන්වත් වඩ පුළුවන් ඒතුනක් අරගණ්ඩ කියලවීරය වඩනකිල් ලමයකුට බීතුනක්වත් හම්බෙන්ඩ පුළිවා ඇ බීතුනක් ගණඩවීරය වැඩුවත් බීතුනක් මහම්බෙන එකක් නෑ වගේ සරලකතාවක් තමයි කියඩි තියන්නේ. එතකොට යම් කෙනෙක් සෝවාන් වඩ බලාපොරොත්තු වෙනව න්නං සෝවාන් වහන්සේ නමක් වගේ හෙසිරෙන්ඩිපෙයි කෙනෙක් රහත්වෙන්ට බලාපොරොත්තු වෙන වනං රහතන් වහන්සේ නමක් වගේ ජීවත්තෙන්ටුවඕනේ. එහෙම රහතන් වහන්සේ නමක් වගේ කටයුතු කරගෙන යනකොට තමයි රහත් බවහම්බෙන්. සෝවාන් වහන්සේ නමක් වගේ නෙවැරදිවම තෙරුවන් සරණ ගිහිෙල්ලා ජීවිතේ ගියත් පන්සිල් කඩන්නෙ නෑ කියෙන තැන පිහිටලා යම් කෙනෙක් උත්සාහ කරගින් ඉන්න අතරේ සෝවාන් බල ලැබෙනවා. එහෙම නැතුව මං සෝවාං වුුණට පස්සෙ පන්සිල් රකිනෝගල එහම ඉන්න පුළහන්ද. සෝවාංවෙෙන්ඩ ඉස්සරලයි පන්සිිල් රැකිින්න්න ඕනේ. එතකොට තමයි සෝවාං වෙන්නේ අන් ඒ කාරණාවෙන් විශේෂයෙන් මෙතන පැහැදිලි කරන්න හැදවේ සඳහන් කරනවා භාගිතුන් වහන්සේ දේශනා කරන ආකාරයෙන් මේ අනගාරික රතනේ. ආරය සහ පෘතජ්්‍යන කියලා කොටස් දෙහෙකට බෙදුන එකෙන් ආර්ය රථනේම ඉතා උසස් කියල පැහැදිලි කර්ඩි එදෙන. ඊලඟට නැවතවතාවක් භාගිතුන් වහසේ දේශනා කරනවා සකදාගාමි අනාගාමි වශයෙන්ටන් සෝවාන් සකදාගාමි අනාගාමි වශයෙන් හික්මෙමින් ඉන්න පිරිස ආර්ය පිරිස කියල කියනවා. ඊළඟට සඳහන් කරනවා ඒ හික්මුණු අය ඒම නැත්තං රහතන් වහන්සේලා සෝවාන් සකදාගාමි අනාගාමි මෙවන් මාර්ගඵලයන් ඔස්සේවෙල්ල මනාවම හික්මුච්චායට කියනවා රහතන් වහන්සේ කියලා. නැවත අසේක රතනයත් දේ‍යකාරයි සේක අසේක කියලා ආකාර දෙකක් සඳහන් කරනවා. මක දීළඟට අසේක කියල කියන්නේ රහතන් වහන්සේට එනිසා සේක කියල කියනවා සෝවාන් සකදාගාමි අනාගාමි කියන ආයන් වහන්සේලා අසේක කියල කියනවා රහතන් වහන්සේලාට නැවත සඳහන් කරනවා අසේක රතනයක් දේ‍යකාරයි මොකක් ද සුක්ක විපස්සක හා සමතයානික සමතයානික විපස්සක වශයෙන් කියලා කරණ දෙකක් කියනවා. සුෂ්ක විදර්ශක කියල කියන්නේ කාට දෙතිකොට. සුස්ක විදර්ශක කියල කියන්නේ මේ භාවනාවේ සමත පැත්ත ප්‍රගුණ කරන්නේ නැතුව. කෙලිම්බ විදර්ශනාවෙන් අර්හත්ත ඒ කරා ගීපු ගෙනා සමත පැත් දියුණු කරලා නෑ. ඒ රහතන් වහන්සේරි කියන්නේ ශුෂ්ක විදර්ශක කියලා. ඇයි උන්වහන්සට ශුෂ්ක විදර්ශක කියල කියන්නේ උන්වහන්සේට කිසිම ඉරදියක් පාණ්ඩ බෑ. අඟලක්වත් උඩින් ගමන් කරන්න බෑ. බිත්තියක් හරහා යන්න බෑ. මහපොලෝ කිමිදිලා යන්න බෑ කිසිම ආකාරී ඉරදියක් දැක්වඩ දක්වන්න බෑ. එතකොට සමතයානික මහරහතන් වහන්ස කෙල කියයන්නේ සමතයක් ප්‍රගුණ කරලා. විදර්ශනාවත් ප්‍රගුණන සමතයෙන් රහතෙන් බැෑ. සමතයෙන් කරන්නේ ධ්‍යානාභිග්ඥා දක්වා යන්ඩ පුළුවන්. එතකොට සමතයත් ප්‍රගුණ කරලා විදර්ශනාවත් ප්‍රගුණ කරලා අර්හත්තය ලබලයි ඉන්නේ. ආං එවන් වූ රහතන් වහන්සේට ඕනම ඉරුදයක් දක්වන්නඩ පුළුව. ප්‍රාතිහාරය දක්වඩ පුළුවන්. එහන් දර ප්‍රාතිහාරය දක්ව්ඩ බැරි රහතන් වහන්සේට වඩා ප්‍රාතිහාරය දක්ව රහතන් වහන්සේ වටිනවා. අගේ කයි මේ අසේක රථනය කොටස් දෙකට බෙදවී සුප්ක විපස්සක සමතයානික කියලා. ඊලකට නැවත සඳහන් කරනවා මේ ධ්‍යානවලට සමවදින කෙනා සහ ධ්‍යානවලට සමවදින නැති කෙන වශයනුයි මේ දෙදෙන අතරින් ධ්‍යානවලට සමවදින කෙනා අග්‍රයි කෙළ සඳහන් කරනවා. එතකට පින්නතුනි. දෙන්නම රහතන් වහන්සේලන සමතයානික වනත් සුෂ්ක විදර්ශක වනත් මේ දෙන්නම රහතන් වහන්සේලා. එතකොට මේ රහතන් වහසල්ල දෙදෙනම ගමං කළේ එකම නිවනටයි සුෂ්ක විදර්ශකයන් වහන්සේ සමතයානිකයන් වහන්සේ විතරක් නෙවෙෙයි ලොවතුරා බුදුරජාණන් වහන්සේත් ගමන් කළ මේ නිවනය නිවන එකයි නිවනය එකඒක් කෙනට වෙනස් වෙලා නෑ කියන කාරණාව විශේෂයෙන් පැහැදිලි කරනවා. එදොට මේ භාග්‍යතුන් වහන්සේ කොයි තරං උතුම් රතනයක් ද කියන කාරණාව සාකච්ඡා කරමින් යන තවත් මාර්ගයක් මේ තියෙන්නේ දැන් අපි ක්‍රමාණුකූලුව එකක රතනයන්ට වඩා උසස් සප්ත රතනය දල විස්තර කරගෙන විස්තර කරගෙනවා. ඇ ආරයන් වහන්සේ අතරට එනකොටත්. රහතන් වහන්සේ අතරට එනකොටත් සේක අසේක කියල සඳහන් කලා දට ඒ රතනත් දෙයාකාරයි කියලා ආයි සාකච්ඡා කලා මේ ඉදිරියට ඉදිරියට මේ කියාගෙන කියාගෙන යන්නේ මෙ සියල්ලට වඩා භාගිතුන් වහන්සේ උතුම් කියෙන තැනටයි මේ යන්නන්නේ ඒ විස්තර කරන්ඩ තවකරනටිකත් තියෙනව නත් ධර්මදේශනාවට තියන කාලයේ නිමාවෙලා නිසා. රතන සූත්‍ර දේශනාව ඇසුරෙන් සිදු කරන. උතුම් වූ විසි හත්වනේ ධර්ම දේශනාව අපි මේ විදිහයට නිමාකරමු මේක ඉතුරු කාරණටික අපි විසි අටවෙේ ධර්ම දේශනාවෙන් නැවත සාකච්ඡා කරන බලාපොරොත්තුව තියාගෙන. පිනතුනි මේ කාරණාව පැහැදිලි කිරීම තුළින් අපිට ලැබෙන මංතන විශේෂම දේ බුද්ධ රතනය හඳුනගෙන බුද්ධ රතනය සරණයන්. අපේ හිතේ ශ්‍රද්ධාව උපදවගණ්ඩ මෙ රතන සූත්‍රයෙන් ත්‍රවිධ රථනය ගැනම සාකච්ඡා කරනවා. ඉති ඒනිසා මෙ මූලික ගාතාවල බුද්ධරථනය ගැනම සාකච්ඡා කරමින් යනවා භාගිතන් වහසේ හඳුනගණ්ඩ හරි පහසුයි නමුත් මේවාගේ සූත්‍ර දේශනාමේ විදිහට අට්ට කතාවත් අරගෙන විස්තර කරනකොට අපිට භාගිතන් වහසසි හඳුනගණ්ඩ හරි පහසුයි ඒ ආ අපිට ලැිෙන ලොකුම, ප්‍රයෝජනයේ බුද්ධානුස් සැති භාවනාව වඩන්න කෙනකුට ඒ මහත් වූ ප්‍රයෝජනයක් සඳහාම හේතුවෙනවා. ස්පිනතින අද ධර්මදේශනාවේ දායකත්වය දරමුණු ලබන්නේ මුදල් අමාත්‍යන්සේ කොපට්‍රෝලර් ජනරාල් කාර්යාලයේ නිලධහරීන් සහ නෑදෑ හිත මිතුරන් විසින්. පුුණ්‍යාණුමෝදනා කරනු ලබනවා ධර්මදේශනාව සඳහා වැඩමකොට වදාළ ගෞරෝනීිය දේශකයාණන් වහන්සේ ඇතළු මහා සංගරත්නයට නිදුක් නිරෝගී චිරජීවනය ලැබී තවදුරටත් පාර්මී ගුණ දියුණු කරගැනීමට අවස්ථාව සැලසී සුක ප්‍රතිපදවිෙන්, නිර්වාණාවබෝධී සිදුවේවායේ ප්‍රාර්ථනා කරුණු ලබනවා. කොම්පටරෝලර් ජනරාල් කාර්යාලයේ කාර්මණ්ඩලේ සහ ඔවුන්ගේ ඥාති හිත මිතුරන්ට නිදුක් නිරෝගී භාවය දේර්ගාජ ප්‍රාර්ථනා කිරීම සහ. සැම දෙනාටම සුක ප්‍රතිපදාවෙන් වහා නිර්වාණාවබෝධී සිදුවේවායි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාගේ නමින් මේ පරලෝගී ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනා වෙත පුුණානු මෝදනාව පලකරමින් සුක ප්‍රතිපදාවෙන් වහා නිර්වාණාවබෝධිය සිදුවේවායි ඒ අයටත් ප්‍රාර්ථනා කරුන් ලබනවා. කොම්පට්‍රෝලර් ගැනරාල් කාරියාලයේ නිලධාරී මහත්ම මහත්මින් 15න ෝදනා කළ සියලු දෙනාටම පින් අනුමෝදං වේවා ආශිරවාද කළ සියළු දෙනාටම, ප්‍රත්නත්ත්‍ර යාශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාවේ චිරජීවනේ සැලසේවා. සියලු දෙනාටම ඉතාම ඉක්මං භවේක ඉතාමත්ම කෙටිකාලේකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් අමාමහනිවනිින් සැනසීම ලබාගනීම සඳහාම මේ කුසල ධරමයන් හීතුවාසන වීවාගල ප්‍රාර්ථනා කරමු. ආකාසට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිිකා පු්ඥන්තන් අනුමෝදිත් වාචිරංරක්කංතුළෝක සාාසනං දේවෝ වස්සතුකාලීනය සස්්‍යිය සම්පත්ති හේතුචචේ. पीतो भवतु को च राजा भवतु दम्मिको।